අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත නිරෝධායන නීති කඩ කරන්නන් අනිවාර්යෙන්ම අත්අඩංගුවට සරත් වීරසේකර කියයි උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා අත්අඩංගුවට ගත්තත් විරෝධතා දිගටම අනුර කියයි ඔබතුමා ගන්නවා අපි කරනවා නීතියට යටත්ව අපි බලමු උද්ඝෝෂණ මැඩපැවැත්වීමට එරෙහිව සමගි ජනබලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කරයි තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට නව සාමාන්‍යකරණයකින් රට විවෘත කළ හැකි සාමාන්‍යකරණයට හුරුවන්න සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් නිරෝධායන නීතියට පටහැනිව විරෝධතා පවත්වන පිරිස් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා අත්අඩංගුවට ගත්තද විරෝධතා දිගටම පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ප්‍රකාශ කළේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසෆ් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලෙක්. මොකද මෙතන කිසිම නීතියක් නැහැ. පොලිසිය පිළිබඳව කමිටියක් පත් කරන්නේ නැත්නම් මෙතනින් කළලා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්. තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. වැඩ වර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු තමයි පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා මේ රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. නිරෝධායන පරිතය යටතේ ඔහුට මේ නියෝගය දෙන්න පුළුවන්. පොලිසිය කළේ ඒ කාර්යය ඉෂ්ට කරන එක පමණයි. ඉතින් තරාතිරම කුමක් වුණත් ඉදිරියේ වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික කොරන්ටයින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ. මුලදී උහරි කොහේ හරි ඇත්ත වශයෙන්ම කොරන්ටයින් පනත යටතේ එහෙම බලයක් නැහැ. කොරන්ටයින් පනත යටතේ රෙගුලාසි හදනකොට මූලික අයිතිවාසිකම් වලට අනුකූලව රෙගුලාසිය හදන්න තියෙන්නේ. You have to change the law then. මේකට PCR ටෙස්ට් එකක් කළා නැහැ. If you change the law that's a different matter. ඊ සිදුණු සිද්ධිය ගරු කතානායකතුමනි පොලිසිය උදුරාගෙන තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාගේ සහ PHI සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගකීම. මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව PCR ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව තීන්දුව කරන්නේ අප ලබා දුන්නු ඒ උද්ඝෝෂණ කරයි කියලා චෝදනාවට ලක් වුණු ඒ සියලු දෙනාම පොලිසිය තීන්දුව කරන්නේ නිරෝධායනය කරන්න ඕනේ කියලා. මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කෑලි කෑලිවලට ඉරලා දමලා මේ අයව යවනවා නිරෝධායනය කරන්න. මේ රටේ අවනීතියක් නේ තියෙන්නේ. කැලෑ නීතියක් නේ තියෙන්නේ. සිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයමක්. මේ නිරෝධායන පනත කිසිසේත්ම එවැනි පැහැරගෙන යාම් හෝ එවැනි අත්අඩංගුවට ගැනීම සඳහා හෝ කිසිදු බලයක් පොලිසියට ලබා දීලා නැහැ. මේ පිළිබඳව අපි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම පිළිබඳව බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් මේ අය වහම කැඳවීම සඳහා ඔබතුමා නියෝගයක් ලබා දෙන්න. සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා. හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලැංගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වේ. මගෙන වැරදි නෑ. ඒක මනුස්සත්වේනේ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් මිරලා ගෙනියනවා. නමුත් ඔවුන්ට එහෙම ලැංගතුකමක් ආදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. පොලිසිය මින් ඉදිරියටත් රැස්වීම සහ උද්ඝෝෂණ අනිවාර්යයෙන්ම අපි නවත්තනවා. එයා අත්අඩංගුවට ගන්නවා. ඔවුන්න නිරෝධායනයට යවනවද නැද්ද කියලා තීරණය කරන්නේ පොලිසිය නෙමෙයි. ඒ තීරණය කරන්නේ PHI. ඉතින් ඒ අනුව උපදෙස් පරිදි තමයි පොලිසිය අරන් ගියේ මුළු තිවල්. තමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. එයාගේ නීතිඥවරයා තමයි මට කතා කරලා කිව්වේ මේ වගේ බාණ්ඩ නැහැ කියලා. එතකොට මම කලේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. මෙතෙන් දෙකලා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා මම. ඒක තමයි කලේ නැත්තේ. කොහොම වුණත් අපි මීගමුවේදීත් එයාට අවශ්‍ය කරන බෙහෙත් අරන් දුන්නා. ඒ මධ්‍යස්ථානයේ සියලුම ඇඳුම් සහ ටූත් බාස් එතකොට සබන් සියලු දේම අරන් දීලා ඔවුන් ඉතා සතුටින් ඒකින්ද කවදාකවත් නිරෝධායනය අපි නතර කරන්නේ නැහැ. ඒ වගේම ඔබතුමාට ඊළඟ පෝෂණ වලට රැස්වීම වලට අත්අඩංගුවට ගන්න එකත් අපි කිසිසේත්ම නවත්තන්නේ නැහැ කියන ඉතාම පැහැදිලිව අපි කියා සිටිනවා මට වගකීමෙන් කියන්නට පුළුවන් කිසිම සෞඛ්‍ය බලධාරියෙක් උසාවිය ඇතුලේවත් උසාවියෙන් පිටතවත් හිටියේ නැහැ ඔබතුමා ඔය සඳහන් කරපු නිරෝධායන නීති කොවිඩ් නීති දිවුරුන් දීම් වලින් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ වලට ඒව සැමරීම් වලට ඒවට අදාළ නැද්ද වැඩ බාර ගැනීමේ ස්ථානයේ එතන නිරෝධායන නීති මොකද ඒව කඩ කරන්න පුළුවන්ද මේක කොලම් මඩුවක් නෙමෙයි ඇජෙන්ඩ එකක් දාගෙන පක්ෂ නායක රැස් වෙලා තීන්දුව අරගෙන කරනවා නම් ඒක කරන්න නැත්නම් පක්ෂ
නායක රැස්වීම කියන්නත් එපා න්‍යාය පුස්තකේ හදන්නත් එපා තමුන්නාංශයට ඕන විදියට අපිට ඕන විදියට කතා කරමු මේක දැන් විවාදයට ලක්විච්ච කාරණයක් ඒක නැහැ ලක්ුණේ විවාදයට ලක්ුණේ වෙන කාරණයක් දැන් බලන්න අද මගේ උසෙන් හතරෙන් තුනක් තියෙන පොත් සමහරවිට ඔබතුමාට මාව පෙනුන්නේ නැත්තේ ඒක උසයි ඔක්කොම පෙනුනා මාව පෙනුන්නේ නැහැ කමන්නේ සරත් වීරසේකර මැතිතුමා විසින් සභාව වෙත ඉදිරිපත් කරන ලද උද්ඝෝෂණ සහ විරෝධතා අත්අඩංගුවට ගන්නවා යයි කියපු උදාගේ පෙස්සම ඉදිරිපත් කරන්න කියලා ඒ පෙස්සම තමයි ඒ ගැනීම පිළිබඳව ඔබතුමා කියපු එක ඔබතුමා ගන්නවා අපි කරනවා නීතිය කියන්නේ ඔබතුමාගේ ඔළුවේ පළවෙන මනස්ගත නෙවෙයි පෙස්සම ඉදිරිපත් කරන්න නීතියට යටත්ව අපි බලමු එහෙම නැත්නම් මට ඊළඟේ ගෙන්න වෙනවා පෙස්සම ඉදිරිපත් කරන්න අපි රටේම තිබුණු ජනතාවගේ පෙස්සම ඔබතුමාට කියන්නේ සරත් වීරසේකර මැතිතුමා රටනම ඉදිරිපත් කරු පෙස්සම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා මෙතුමා මුලති වෝල්ට අර තියෙනවා ඊ අතරංගුරු ගත්තෝ අය අර ශ්‍රෝමි අංශ මාර්ගය හරිය නුව බණ්ඩාරවලට ඒකට මැතිතුමා උත්තර දුන්නා ඊ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතීන් 1270ක් හඳුනාගත් බව යුද්ධ හමුදාපති ජෙනරල් ශෛලේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් අද උදෑසන සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. අද උදැසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කර තිබෙනවා. යුද්ධ හමුදාපති ජෙනරල් ශෛලේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිබුර කොටස එලෙස හුදකලා කළ බවයි. එමෙන්ම අද උදැසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ තලයි මන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලයිමනා ජටිය බටහිර තලයිමනා ජටිය නැගෙනහිර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල්ලොය සහ මහවත් යන ප්‍රදේශ අද උදැසන 6 සිට හුදකලා බවින් ඉවත් කර තිබුණා. මං හිතනවා මේ සංචරණ සීමා නැවත පැනවීමකට අවස්ථාවක් ඉඩ නොදී රෝගය ක්‍රමානුකූලව පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මේ මොහොතේ අපි දකිනවා. දැනට සති කිහිපයකට පෙර තිබුණු තත්වයට වඩා හොඳ තත්වයක් තියෙන බව නමුත් මේක තවදුරටත් ඒ ආකාරයෙන් පවතිනවද නැද්ද කියන එක අද තීරණය කරන්න අමාරුයි. තව සති කිහිපයක් ගත වෙනකොට තමයි මේ පිළිබඳවත් යම් කිසි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. ඒ අවස්ථාවේදී අපි අපේ සංචරණ සීමාවන් පිළිබඳව අපේ වගකීම අපි ඒ ආකාරයෙන් ඉෂ්ට කළොත් පමණයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතුව නීතියෙන් කිරීම මං හිතන්නේ ප්‍රායෝගික වෙනවා කියලා. නව සාමාන්‍යයක් එක්ක අපි ඉදිරිය යන්නේ කොහොමද කියලා දැන්ම සූදානම් වුණොත් මං හිතනවා අපිට ඔය කියන කාල වකවානු වලදී රට විවෘත කරලා සාමාන්‍ය අතට යන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් නැවතත් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ එවැනි සූදානමකින් තොරව රට විවෘත කරොත් නැවත පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තියෙන බව මේ අවස්ථාවේ අවධාරණය කරන්න වෙනවා. ඒ නිසා සූදානම් වීම ඉතාම වැදගත්. තවත් කොවිඩ් මරණ 40ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3391ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 40 අතර 29 දෙනෙකු කාන්තාවන් වන අතර 11 දෙනෙකු පිරිමි පුත්කලින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ කොවිඩ් 19 නව ආසාදිතයින් 1200 ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වූ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශෛලේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269,946ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 239,584 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 27,011ක් පමණයි. ගතවූ දිනේ තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුත්කලින් 200කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මුව ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පුත්කලින් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී නිරෝධායන මෙහෙයුම් වලදී පුද්ගලයන් 266 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 48,808ක් පමණ වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන නිරෝධායන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම පළාත් සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පළාත් අතර ගමනාගමනයේ සඳහා මහ ජනතාවට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. හදිසි අතිශය මානුෂීය හේතුවක් මත පමණයි සාමාන්‍ය මහ ජනතාවට පළාත් මයි ආගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ එය අවමගුලක් හෝ ඒ වගේම හදිසි අසනීප තත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමක් සඳහා පමණයි.
किसी विधा अत्यावश्य सेवावल सामाजिक सामाजिक आवंट පලාත්මයි මහරා ගමන් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීමක් සියලු පාර්ශ්වයන් සතුව තිබෙනවා. ඒ නිසා නැවත එවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට නම් 100%ක්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුයකමක් වෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අදත් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කරනවා. සාමකාමී උද්ඝෝෂණ අයිතිය ඉල්ලා සමග ජනබල වේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි සෞඛ්‍ය මාර්ගෝපදේශ යොදා ගනිමින් සිදු කරන මර්ධනී නතර කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ අරමුණයි සමගි ජනබල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විසින් වෙන වෙනම මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය මෙන්ම නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිරෝධායන පනත යටතේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් उल्लंघन පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා රට පුරා රසායනික පොහොර ඉල්ලා පිරිසක් උද්ඝෝෂණය කරද්දී ගමක් එකතු වෙලා කාබනික පොහොර හදන කතාවක් දැන් ගමේ ජනතාවත් නගර සභාවත් රාජ්‍ය නිලධාරිනුත් එකතු වෙලා කාබනික පොහොර හදන්නේ දඹුල්ලේ මුළු ගමම පාරවල් දෙපැත්ත සුද්ධ පවිත්‍ර කරගෙන ඊට පස්සේ වැව් වල තියෙන පාසි එතකොට ඒ වගේම ජපන් ජපර වගේ තියෙන දේවල් ටික එකතු කරගෙන ඊට පස්සේ සෝන් පිටි කනතු ඊළඟ පන්සල් පාසල් පිටතනි මේ වගේ දේවල් සියල්ල පොදු මන්නාධාර සමිතිය වෙන්න පුළුවන් ක්‍රීඩා පිටියක් වෙන්න පුළුවන් මේ හැමතැනම ගම පිරිසුදු කරනවා එතකොට ගමත් අපි අලංකරණය කරනවා නගරෙත් අලංකරණය කරනවා ඒ වගේම ගමේ තියෙන කාබනික කියන්නේ මේ කොම්පෝස්ට් හේර කොළරොළු ටික අරගෙන ගිහිල්ලා එවලා ඊට පස්සේ ගමටම අපි කාබනික පොහොර හදලා දෙන වැඩපිළිවෙලක් තමයි අපි දඹුල්ල මහනගර සභාව සිය ප්‍රදේශ අවට පොදු ස්ථාන පිරිසිදු කර ඒවායේ ඇති කැලිකසල සියල්ල නගර සභාව ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදනාගාරයට රැගෙන ගොස් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා කසල අපට පොහොර ගමට යන තේමාව යටතේ දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා ඒ අනුව මෙහි පළමු වැඩසටහන රාජ්‍ය සේවකයන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් සහ ගම්වාසීන්ගේ සහයෝගය මත දඹුල්ල තිත්තවැල්ගොල්ල ග්‍රාම සේවා වසමෙන් ආරම්භ කර තිබෙනවා මෙතර බටපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කුරුඳු ගොවීන් 200කට රසායනික පොහොර ලබා දීම බටපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සිදු වුණා. ගුණත්වෙන් ඉහළ පෙරසකසූ මාංශ ආහාර වෙළඳපොලේ මිලට වඩා අඩු මිලට සතුස මගින් ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජය විසින් අත්‍යවශ්‍ය සේවාව ලෙස නම් කොට තිබෙන ලංකා සතුස ආයතනය පසුගිය කාල පරිච්ඡේදය තුළම විශාල උත්සාහයක් දරනවා. ගුණත්වෙන් ඉහළ භාණ්ඩ වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට පාරිභෝගික ජනතාවට ලබා දීම සඳහා එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය කරන සියලුම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ රටේ ඕනෑම වෙළඳ ජාලාවක තියෙන මිලට වඩා අඩු මිලට සැපීම සඳහා විශේෂ ප්‍රයත්නයක්
අපි විසින් දරන SLS ප්‍රමිති සහතික ලාංජන සහිතව මුණු ආවරණ වල මින රුපියල් 25 20 15 14 යන ආදී වශයෙන් පහලට ගෙන ආපු අතර වට්ටම් තීරු අඩු කරලා දරුවන් වෙනුවෙන් SLS සහතික සහිත මුණු ආවරණයක් ළඟදිම වෙළඳ පොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන නිසා මාලදිවයින ඇතුළු රටවලට අපනයනය කරන ගුණත්වයෙන් නිල සොසේජස් වර්ග වෙළඳ පොළේ පවතින මිලට වඩා අඩු මිල සතොස අලවි ජාලය හරහා සතොස ගිල්ස් කියන නමින් නිකුත් කිරීම ආරම්භ වෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.